අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස වර්තමාන සමාජය තුළ ස්වාමීන් වහන්සලා වගා කටයුතු නිරත විය යුතුයි කියලා මතයක් ගොඩනැගෙමින් තියෙනවා. මේ කොපමණ දුරට සුදුසුද නැද්ද කියන කාරණාව පැහැදිලි කර දෙන්න මම ගෞරවණීය ඉල්ලා සිටිනවා. මේ වර්තමානයේ නිවී මාත සමාජයට බුදුරජාණන් වහන්සේ කාලෙත් යම්ම ස්වාමීන් වහන්සලා ඔය මත දරන්නේ නැති ඈ. ඔය මත දරලා ඔය දේවල් කරන්නේ නැති. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ අපිට පොළොව හරන්න එපා කියලා විනයක් පනවන්නේ. අපිට පොළොව හරන්න එපා කියලා උදැල්ලෙන් පස් පිට කපන්න එපා කියලා විනයක් පනවන්නේ අතීතයේ ස්වාමීන් වහන්සේලා උදල් වලින් පොළොව හරපු නිසා. ඒ නිසානේ පනවන්නේ. ඒතර බුදුරජාණන් වහන්සේ අපිට තනකොළ ගහක් ගලවන්න එපා කියන්නේ, ගහක් අත්තක් කපන්න එපා කියන්නේ, ගහක් සිඳින්න එපා කියන්නේ, උපසම්පදා භික්ෂුවකට මලක් කඩන්න එපා කියන්නේ අතීතයේ වැරදි කරපු නිසා. මොකද වැරදි කරපු නිසායි විනය. ඒ නිසා මේ දේවල් මාත්‍ර සමාජය තුළ කවදත් තිබ්බෑ. තේරෙනවා? ඒක ආදරි කරන්නේ මේ. ඒ නිසා වර්තමානයේ එවැනි දේවල් බලවත් ආකාරයෙන් සමාජගත වෙනවා. ඒ සමාජගත වෙද්දීම අපි තේරුම් ගන්න ඕනේ අපේ අකුසල් සංස්කාරයන්ගේ බලවත් භාවය. තේරෙනවද? ජනතාවගේ අකුසල් සංස්කාර බලවත් වෙන්න බලවත් වෙන්න, ජනතාවගේ තෘෂ්ණාව වැඩි වෙන්න වැඩි වෙන්න, වැඩි වෙන්නේ මොකද්ද? අවිද්‍යාව. අවිද්‍යාව වැඩි වෙනවා කියන්නේ අපේ ජීවිතය මිච්ඡා ආරෂ්ඨාංගික මාර්ගයේ ගොදුරක් බවට පත්වෙනවා. ඉතින් මාත් එහෙම අවිද්‍යාව තිවුර වෙලා ජනතාවගේ ජීවිත මිච්ඡා ආරෂ්ඨාංගික මාර්ගයේ ගොදුරු බවට පත් වෙලා සමාජය තුළ දුක වැඩි වෙනකොට මාත් ඒනි ධර්මතාවයන් සමාජගත වෙනවා. තේන්නේ? ඉතින් ඒනි ධර්මතාවයන් සමාජගත වෙනවා. ඉතින් ඒනි ධර්මතාවයන් සමාජගත වෙද්දී ඒවා හරිද නිවැරදිද කියලා තේරුම් ගන්න ජනතාවට අවශ්‍ය නම් ඒක සූත්‍රගත ධර්ම කියවලා, විනය ධර්මයන් කියවලා ඒවයි හරි වැරද්ද නිවැරදිව ජීවිතයට එකතු කරගන්න පුළුවන්. තේන්න? ඒ නිසා ඉතින් බුදුරජාණන් වහන්සේ අපිට එපා කියලා පනවපු දෙයක්, ඒ කියන්නේ විනයෙන් එපා කියලා පනවපු දෙයක් අපි සිද්ධ කරන්න යන නම් මහත්වෝ ඒක අපි කල්යාණ මිත්‍රාශ්‍රය සද්ධර්ම ශ්‍රවණේ නුවණින් මෙනෙහි කිරීම කියන තැන ඉඳන්ම අපි අපේ ශාසනයෙන් බැහැර වෙලයි තියෙන්නේ. තාම ආරෂ්ඨාංගික මාර්ගය ගැන කතා කරන්න දෙයක් නැහැ. මොකද අර ඉහළ තැන් වලින් මුල් තැනදීම අපි ශාසනයෙන් බැහැරයි කියලා. තේන්න? ඒ නිසා බුදුරජාණන් වහන්සේ අපිට වගා කරන්න කියලා දෙයක් දෙනවා. තේන්න? මහණෙනි ඔබලා මේ දේ වගා කරගන්න. තේන්න? සුවසේ වගා කරගන්න, හොඳින් පෝෂණය කරගන්න. ඒ අපිට වගා කරගන්න කියලා තියෙන මාත්‍යෝ අපේ සුපටිපන්න ගුණේ. තේන්න? අපේ උජුපටිපන්න ගුණේ, අපේ සාමීචිපටිපන්න ගුණේ, අපේ ඥායපටිපන්න ගුණේ. තේන්න? ඒව තමයි බුදුරජාණන් වහන්සේ අපිට වගා කරලා තියෙන. ඒ වගේම බුදුරජාණන් වහන්සේ අපිට අර උතුම් ප්‍රාතිමෝක්ෂ සීලයක් දෙනවා අපේ ජීවිතය තුළ වගා කරගන්න කියලා. තේන්න? එතකොට ඒවා වගා කළොත් තමයි සංඝයාට, සංඝයාගේ අස්වැන්න ලෝකයට බෙදලා දෙන්න පුළුවන්. තේන්න? මේ ලෝකේ ශ්‍රේෂ්ඨ පුද්ගලයන් අට දෙනාගෙන් කෙනෙක් බවට සංඝයාට පත් වෙන්න පුළුවන්. මේ ලෝක ධාතුවේ පුණ්‍ය කෙත බවට සංඝයාට පත් වෙන්න පුළුවන්. ඒ වගේම දෙවියන්, බ්‍රහ්මයන්, මනුස්සයන් වන්දනා කරන තැනට පත් වෙන්න පුළුවන්. ඒ දේවල් අපේ ජීවිත තුළ වගා කරගන්න. තේන්න? ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවානේ ධර්ම විනය සාස්තුන් වහන්සේ කියලා. තේන්න? විනය තමයි ශාසනය කියන්නේ. යම් මොහතක විනය අතුරුදහන් වුණොත්, විනය දුර්වල වුණොත්, ඒ දුර්වල වෙන මොහතක් පාසා ශාසනාර්ථය දුර්වල වෙනවා. කවදා හරි සූත්‍රගත ධර්මයේ අතුරුදහන් වුණා කියලා ශාසනය අතුරුදහන් වෙන්නේ නැහැ. තේන්න? නමුත් යම් මොහතක සූත්‍රගත ධර්මයේ ඉතිරිව තිබෙද්දී විනය අතුරුදහන් වුණොත් එදාට ශාසනය අතුරුදහන්. ඒක විනයයි අංක එක. තේන්න? ඒ නිසා කවුරුන්නෝ ශාසනාර්ථයන්ට අකමැති නම්, කවුරුන්නෝ ශාසනාර්ථයට ද්‍රෝහිකම් කරනවා නම්, කවුරුන්නෝ සම්මා සම්බුද්ධ ශාසනයට එරෙහිව යනවා නම්, තේන්න? තමන්ගේ කාමච්ඡන්දයන් නිසා මේ සම්මා සම්බුද්ධ ශාසනය තුළ පවතින්න බැහැ කියලා හිතලා සම්මා සම්බුද්ධ ශාසනය නිරවට ලක් කරනවා නම්, වැරදි අර්ථකථනය දෙනවා නම් මහත්වෝ නිරතුරුවම ඒ සෑම මොහොතකම ශාසන අතුරුදහන් කිරීමට අදාළ ධර්මතාවය සිද්ධ කරගන්න. තේන්න? ඒ නිසා අනාගතයේදී යම් මිත්‍යා දෘෂ්ටික ධර්මතාවයන් අන්‍ය ආගමික අන්තවාදී කණ්ඩායම් තේන්නද ඉදිරියේදී බලවත් ආකාරයෙන් පහර දෙන්නේ, අභියෝගයට ලක් කරන්නේ දෙවැනි තැන් ගන්න විනය කාරණා. තේන්න? මොකද විනය දුර්වල කරගත්තොත් සියල්ලම දුර්වල වුණා වෙන. තේන්න? ඒ නිසා ඉතින් අපි පින්වත් ගිහි බෞද්ධ ජනතාව බොහොම කරුණාවෙන් තේරුම් ගන්න ඕනේ බුදුරජාණන් වහන්සේ අපිට ප්‍රාතිමෝක්ඛ සීලයට අදාළව මහ පොළව හරන්න එපා කියලා, උදැල්ලකින් හරන්න එපා කියලා, එහෙම නැත්නම් විනයම් ක්‍රමයකින් මහ පොළව හරන්න එපා කියලා අපිට විනය පනවලා තියෙනවා නම්, ගහක අත්තක් කපන්න, ගහක් සිඳින්න එපා, ගහක් උගුල්ලන්න එපා,
තනකොළ ගහ ගැලවීම අපිට තහනම් කළ විනය පනවල තියෙනවා නම් මාත්‍යෝ මලක් කඩන්න එපා කියලා උපසම්පදා භික්ෂුවකට විනයක් පනවල තියෙනවා නම් අපිට කුඹුරට බහින්න පුළුවන් කියන කාරණය පිළිබඳ අපි අමුතුවෙන් කියන දෙයක් නෑ තේරෙනවා ඒ නිසා නමුත් වර්තමානයේ බොහොම බලවත් ආකාරයෙන් මතවාදයන් සකස් වෙනවා හාමුදුරුවෝ ගී පින්වතුල්ලා වගේ වවාගෙන කන්න ඕනේ කියලා හම්බු කරලා ගන්න ඕනේ කියලා තේන්නා. නමුත් මාත් එවැනි දේවල් සියලු දෙයක්ම දැන දැනම මේ ශාසන විනාශ කිරීමට උත්සාහ කරන පින්වතුල්ලා තේන්නා. මේ ඇති කරන්නා වූ මේ ධර්මතාවයන් කියන කාරණේ බොහොම කරුණාවෙන් අපි තේරුම් ගන්න ඕනේ. මොකද මේ සම්මා සම්බුද්ධ ශාසනයේ විනය කියන කාරණේ නිසා මේ කාමච්ඡන්දයන්ට කැමති තේනද කාමච්ඡන්දයන් කැමති සාමිනාසෙලා ඉන්නවනේ තේනද එහෙම හිටින්නවා ඒතකොට කාමච්ඡන්දයන් කැමති ගිහි පින්වතුන්ලා ඉන්නවා ඒගොල්ලන්ට ඕනේ කාලා බීලා විනෝද වෙලා සතුටින් ඉඳලා හොඳින් මැරලා යන්න තේනද ඒ වෙනි අය අර විනයට කැමති නැහැ ඒගොල්ලන්ට ඒ විනය තුල රැඳෙන්න බැහැ ඇයි රැඳෙන්න බැරි ඒ විනය තුල රැඳෙන්න බැරි ප්‍රධාන හේතුව තමයි විනය කියන කාරණය සීලය කියන කාරණේ අදාළ වෙන්නේ ආරෂ්ඨාංගික මාර්ගයේ සම්මාදිට්ඨි සම්මාසා සම්මා මේ සම්මා වාච සම්මා වාචා සම්මා කම්මන්තෝ සම්මා ආජීවෝ කියන අංග තුනට. ඉතින් ඒ අංග තුන රකින්න අපිට බැරි රකින්න අපි අකමැතියි. ඊට ඉහළින් තියෙන සම්මා සංකප්ප අපේ දුර්වලයි. සම්මා සංකප්පයෙන් එක්කමේ අපේ දුර්වලයි. තේන අලෝභ ආදේශ සමෝහ අපේ ජීවිත තුළ නැහැ. ලෝභ කර්මසිත පිරිලා. රූපය කෙරෙහි ලෝභකමින් වේදනාව කෙරෙහි ලෝභකමින් සඤ්ඤා සංස්කාර විඥාන කෙරෙහි ලෝභකමින් අපි සි පිළිලා තේන අර කෙල හැලෙන තෘෂ්ණාව පංච උපාදාන ස්කන්ධය කෙරෙහි අපි තුල තියෙනවා තේන ඒ නිසා අපි ලෞකිකත්වයට කැමති තේන කාමච්ඡන්දයන්ට කැමති ගිය සුපටිපන්න ගුණේ ජීවිතයට එකතු කරගන්නේ නැහැ ගිහි අය කරන දේ අපි කරනවා තේන ඒ ගිහි අය කරන දේවල් කරලා ඒවා තුලින් අපි ඇස කන නාසය දිව ශරීරය මනස පිනවන්න සංඝයාගේ සුපරිපන්න ගුණය කියන්නේ සංඝයා කාමයන්ගේ විසරුභාවය දැකලා සංසාර බය දැකලා ගිහි ජීවිතයේ තියෙන පරිබෝධ බව දැකලා තේන්නා අපි මේ ගිහි ධර්මතාවයන්ට අදාළ ධර්මතාවයන්ගෙන් විවිලා පැවිදි ධර්මතාවයන්ට අපි එනවා තේන්නා ඉතින් එතනම මාත්‍ර අපි එවෙන් මිදිලානේ ඇවිල්ලා තින්නේ එතනින්ම අපි එවෙන් මිදිලා ඇවිල්ලා තින්නේ නේද ඒ නිසා ඉතින් අනිවාර්යෙන්ම අර බුදුරජාණන් වහන්සේගේ කාර්ය භික්ෂුවක් හිටියනේ කුඹුරු කොටලා ජීවත් උනේ ජීවත් වෙන වෙන කිසිම දෙයක් තිබෙන්නේ නැහැ පැල්පතක් තිබේ මේ මිනිසයා අර සාමින් වහන්සේලා පින්ඩපාතේ ලැබලා හොඳින් ජීවත් වෙනවා දැකලා මොකද කරන්න අර උදැල්ල හංගලා තියලා ගිහිල්ලා පැවිදි වුණා තේන්නේ උදැල්ල හංගලා තියලා ගිහිල්ලා පැවිදුනේ තේන්නාද ඊට එන උදැල්ල අරගෙන පැවිදි වෙන්න යන තිබ්බනේ උදැල්ල ඇවිදි අරගෙන පැවිදි වෙන්න ගියයි උදැල්ල අරගෙන පැවිදීමේ සම්මතයක් නැහැ විනයන් වල එහෙම කරන්නේ නමුත් පැවිද්ද තුල ටික කාලයක් ඉන්නකොට මිනිහට ආයිම තරු උදැල්ල මතක් වෙනවා. තේන ගොවිතුරිතන මතක් වෙනා මිනිහා සිවුරු ඇරලා ගිහලා ආයිම හාන. ওই වගේ තුන් පාර දෙපාරක්ම තුන් පාරක්ම උදැල්ල හංගලා ගිහිල්ලා තමයි පැවිදුනේ. තේන. දෙකෙදර ඇවිල්ලා ආයිම පැවිදෙන්න. මිනිහා කල්පනා කළා තුන්වෙනි වතාවේදී මං දෙවතාවක් මේ උදැල්ල හංගලා තිබ්බ නිසායි මට එන්න හැදුනේ. මම මේ උදැල්ල විනාශ කරලා මේ පාර යන්නේ කියලා. තේන. එනිසායි ආ උදැල්ල විනාශ කරලා දාලා එයා පැවිදි වෙන්න ගියා එයාට ආයිමත් උදැල්ල කෙරේ උපාදානයක් තෘෂ්ණාවක් ඇති වුනේ නැහැ තේනවා ඉතින් ඒ නිසා මාත්‍යෝ මේ උදැල්ල කියන කාරණය මහ පොළොව කිරීම කියන කාරණය ගොවිතැන් කිරීම කියන කාරණය රැකී ආරක්ෂා කිරීම කියන කාරණය සංඝ සමාධිය අපිට ගැලපෙන්නේ නමුත් ඒවා මාත්‍යෝ ප්‍රමාණිකූල සමාජ තුළ එනවා අපේ අතීතේ රාජ්‍ය සේවයේ ස්වාමීන් වහන්සේලා යෙදුනේ නැහැ ගුරු වෘත්තියක තමයි යෙදුනොත් යෙදුනේ තේනවා නමුත් ඒ ක්‍රමයන් විකෘති වෙලා රාජ්‍ය සේවයට ස්වාමීන් වහන්සේලා ගියා. තේරෙනවද? පාර්ලිමේන්තුවට ස්වාමීන් වහන්සේලා ගියා. තේරෙනවද? ඉතින් හැම ශේෂ්ඨයකම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට පවා ස්වාමීන් වහන්සේලා පළාත් සභාවට පවා රැකියාවට යොමු කළා. තේරෙනවද? ඉතින් මාත් ඒවා වෙනකොටම ඉතින් ක්‍රමානුකූලව ඊළඟ අධියර මෙහෙම වෙනවා කියන කාරණේ එදා අපි හිතන්න ඕනේ. නමුත් අපි එහෙම හිතුවේ එදා විනය දුර්වල කරගෙන ඉද්දී ඒ වෙනුවෙන් කතා කරන්නේ ඒවා වැරදි කියන්න ඒවා නුසුදුසුයි කියන්න කවුරුත් හිටියේ ඉතින් දැන් එතනින් ඇවිල්ලා දැන් මෙතෙන්ට ඇවිල්ලා තියෙනවා වගා කළ යුතුයි කියලා. නමුත් මේකත් දැන් වැරදි කියන්නේ නැහැ ගොඩක් අඩුයි. ඒ නිසා දැන් මේකත් ඉදිරියේදී සමාජගත වෙයි. තේනවාද? එතකොට දැන් ස්වාමීන් වහන්සේලා රස්සා කරනවා, රජේ රස්සා කරනවා, පෞද්ගලිකංශේ රස්සා කරනවා. තේන්න.
දැන් ඊට පස්සේ ස්වාමීන් වහන්සේලා ගොවිතැන් කරනවා තේන්න දැන් ඊට පස්සේ කිව්වෝ ස්වාමීන් වහන්සේලා කසාදයක් බඳින්න ඕනේ කියලා තේන්න ඒකත් අනාගතේදී වෙයි තේන්න ඉතින් විනය මුලින් දුර්වල කරගත්තොත් ඒ දුර්වල කිරීම විනාශය කරාම යන තේන්න ඉතින් ඒ නිසා මාත්‍යෝ අර මුල් තැනදී අපි ඒව වළක්ව ගත්තේ නැහැ ඒ නිසා රාජ්‍ය සේවයේ හැම පැත්තෙම ස්වාමීන් වහන්සේලා යොමු වුණා ගුරු වෘත්තියෙන් බෑ පමණක් නෙමෙයි තේන්න ඊට පස්සේ දැන් ඊට පස්සේ මේ විදියට දැන් කුඹුරු කොටන්න අරන් ගොවිපලවල් දාන්න අරගෙන තේන සත්ත්ව පාලනය කරන්න අරගෙන ආදායම් ලබද්දී කාමයන් තව තව වැඩෙද්දී ඊට පස්සේ ඉතින් මොකද කරන්නේ විවාහයක් සරා යන්න සුදුසුයි කියලා යා තේන්න එහෙම විවාහ වෙනනිකායන් තියෙනවනේ පිටරටවල ඕන කරන්නේ ඒවයි සමාජික අධ්‍යාපනය අපේ රටේ සමහර ස්වාමීන් වහන්සේලා ඉන්න ඉතින් ඒ නිසා දැන් ඉතින් ක්‍රමානුකූලව මොකද කාසාය කණ්ඩක කියන තැනට මේ ශාසනය යන්නේ කාසාය කණ්ඩක කියන තැනට ශාසනය යද්දී කාසාය කණ්ඩක පන්සල් ගෙදර තමයි ඉන්නේ ඒක පන්සලක් නෙමෙයි ඒකට කියන්නේ පන්සල් ගෙදර ඉතින් ආ විවාහයක් වෙලා දරුවෝ ආදරණ කාලා බීලා අරක්කු බීගෙන ඉන්නවා අපි ඇයි ගිහලා යට දාන්නේ එදාට අපි ඇයි ගිහලා දාන්නේ දෙනවා තේන්න ඉතින් ඒ නිසා සමාධිය දැන් එතෙන්ටයි යන්නේ තේන්න ඒ නිසා ඉතින් මහා සංඝරත්නයේ ගිහිපි බෞද්ධ පීම තුල්ලාගේ යුතුකම් වෙන්නේ වගකීම වෙන්නේ සමාධි අනිවාර්යයෙන් මෙතෙන්ට යන ඒක වරක්වන සක්‍රියකව බැහැ මොකද බුදුරයන් වහන්සේ දිවසින් දැකලා ඒක කියලා තියෙනවා හේතුඵල ධර්මයන්ට ඒතොර බුදුරයන් වහන්සේ ඒක හේතුඵල ධර්මයන්ට අදාළව කියන්නේ මනුෂ්‍යයාගේ තෘෂ්ණාවේ ස්වභාවය මත තෘෂ්ණාව වැඩෙන්න 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 ධනය කෙරෙහි කෑදරකම් වැඩෙන්න 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 අපි ඉස්සෙල්ලාම ගුරු වෘත්තියට ගියා ඊළඟට සමස්ත රාජ්‍ය සේවයට ගියා ඊළඟට වතු වවන්න ගොවි පොළවල් කරන්න ගියා තේනවා ඊළඟට විවාහ වෙන්න යන අනාගතේදී තේම ඉතින් ඔහොම ඔහොම ගිහිල්ලා මාත් ඔය ශාසන විනාශයන් සිද්ධ වෙන ඇටි බුදුරයන් වහන්සේ චතුරාර්ය සත්‍යයට අදාළව තෘෂ්ණාවට අදාළව එදා දැකලා තමයි අපිට මේ ධර්මය දේශනා කරලා තියෙන්නේ තේන්න ඉතින් ඒ නිසා ඒ කාසාය කණ්ඩකලා කියන තැනට යන ගමනේදී වර්තමානයේ සිදුවෙන ධර්මතාවයන් ශාසනයට අවශ්‍යයි තේන්න ඒක ධර්මයක් තේන්න නමුත් ඉතින් අපිට තියෙන්නේ හැකිතාක් මේ ගමන ප්‍රමාද කරන්න තේන්න කාසාය කණ්ඩකලා කියන කාරණය සැබවින්ම බිහි වෙන්න තියෙන කාලය තව තව ප්‍රමාද කරන්න තේන්න ඉතින් ඒ ප්‍රමාද කරන්න නම් අපි සමාජය තුළ මතයක් ගොඩනැගෙන්න ඕනේ සමාජය තුළ ජනතාව මේ මේ දැක්මක් ඇති කර ගන්න ඕනේ ස්වාමින් වහන්සේලා වගා කරේත්තේ කුඹුරු නෙමෙයි ඉඩ කඩන් නෙමෙයි ගොවි පොළවත් ස්වාමින් වහන්සේලා උපසම්පදා භික්ෂුන් වහන්සේලා වගා කරගත්තේ උතුම් සුපටිපන්න ගුණයයි උජුපටිපන්න ගුණයයි ඥායපටිපන්න ගුණයයි ඒ තුලින් ඇති කර ගන්නා වූ සාමිච්චිපටි පන්න ගුණයයි තේන්න ඉතින් එවැනි මතවාදයක් සමාජය තුළ ගොඩනැගෙනවා තේන්න එවැනි මතවාදයක් සමාජය තුළ ගොඩනැගෙනවායි කියන කාරණේ ලේසි නෑ මොකද අපේ සමාජය තුළ බෞද්ධ ජනතාව වගේම ඒ වගේම අන්තවාදී වෙහිතන බෞද්ධ ජනතාවක් ඉන්නවා ඒ වගේම අන්‍යාගමික අනිකුත් ආගමික ජනතාවක් ඒ නිසා මහත්වෝ මේ බෞද්ධ ජනතාවගෙන් 90%ක් කිව්වොත් ස්වාමීන් වහන්සේලා වගා කළ යුතු නෑ කියලා අන්‍යාගමික පින්වතුන්ලා 100%ම කියාවි වගා කළ තේන්න ඒ නිසා බෞද්ධ ජනතාව උනත් නගෙනහන ශක්තිමත් නැහැ වර්තමානයේ ඒවා කාගවත් වැරදි ඒවා ශාසන විනාශ වීමට අදාළ අකුසල් සංස්කාරයන්ගේ බලවත් බාධය තේන්න ඉතින් ඒ නිසා මේ අපි කර යුත්තේ අපි පූර්වාදර්ශී විය යුතුයි තේන්න අපි පූර්වාදර්ශී විය යුතුයි කියන්නේ අපි කවුරු හරි ස්පොන්සර්ට ගිහලා උදල පූජා කරනවා නම් ගල්ලිනි පූජා කරනවා නම් බීජ පොහොර දෙන්න යනවා නම් තේන්න ඒවා උනන්දු කරන්න යනවා නම් අපි පූර්වාදර්ශී වුනේ නැහැ තේන්න ඉතින් අපිට තියෙන්නේ අපි ඒවට අනුගත වෙන්නේ නැතුව අපි ඒවට උදව් කරන්නේ නැතුව අපි උදව් කළ යුත්තේ සංඝයාගේ සුපටිපන්න ගුණේ දියුණු කරගන්න උජුපටිපන්න ගුණේ දියුණු කරගන්න සංඝයාගේ ඥායපටිපන්න ගුණේ ඒ උදෙසා අපි ඕනෑම කැපවීමක් කරන්න දක්ෂ කැමැති නමුත් ඉන් එහා සංඝයාගේ සුපටිපන්න ගුණේ දුර්වල වෙන දිශාවට යමක් සිද්ධ වෙනවා නම් අපි ඒවට අනුබල දෙන්න උපකාර නොකරනවා කියන අදිෂ්ඨානය අපි තුල ඇති කරගන්න ඕනේ තේන්න ඉතින් ඒ නිසා මෙවැනි දේවල් මේ සමාජය ගත වෙන්නේ මාත්‍ර සංස්කාර පත්‍යා විඥාන කියන ධර්මතාවට කාටවත් දොස් කියන්න බෑ ඊට අදාළ සංස්කාරයේ ගොල්ලන්ගේ ඒ ගෞරවනීය ස්වාමීන් වහන්සේලාගේ ජීවිත තුල වැඩි මොනවාද ඒ සංස්කාර විචා ආරෂ්ඨාංගික මාර්ගයේ වැඩිමට අදාළ ඉතින් ඊට අදාළව දැනි සකස්
සකස් වෙද්දී විනයක් දුර්වල භාවයට පත් වෙනවා සම්මාදිට්ඨියක් දුර්වල භාවයට පත් වෙනවා ඒ නිසාම අපේ පංච නීවරණ තුනේ වූ හිත කියන්නේ සම්මා සමාධිය දුර්වල භාවයට පත් වෙනවා ඒ නිසා අපිට කොතනකවත් ප්‍රඥාව එහෙම නැත්නම් ඥාන දර්ශන විමුක්තිය ගැන කතා කරන්න ඉඩක් නැහැ ඒ නිසා ඒවා ලෝක ධර්මයන් එක පැත්තකින් මේ ඇති වෙන්නා වූ ශාසන විනාශයන් හැකිතාක් අපි ප්‍රමාද කරගන්න උත්සාහ ගන්නවා වගේම අපි දක්ෂ වෙන්න ඕනේ මේ ධර්මතාවයන් දැකලා මේ ධර්මතාවයන් සියලු සංස්කාරයෝ අනිත්‍යයි කියන ධර්මතාවය ඇති කරගෙන මේ සංස්කාරයත් වෙනස් වෙලා අනාගතයේදී කාසාය කණ්ඩකලා නෝනල මහත්තුරු කසාද බැඳගෙන දරුවා දාගෙන ජීවත් වෙන පන්සල් ගෙදර පන්සල් ආරණ්‍යයක් බවට මේ ශාසනය පත් වෙනවා කියන කාරණේ දැනගෙන ශාසනාර්ථයන් ජීවමානව තියෙන මොහොතේ මහත්වෝ ඒ අර්ථයෙන් අපි ප්‍රයෝජන ගන්නයි අපි දක්ෂ වෙන්නේ කාරණා දෙකම එක පැත්තකින් අපි සිදුවෙන ශාසන විනාශය අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා ඒ නිසා ඒ ශාසන විනාශය ප්‍රමාද කිරීම පමණයි අපිට කළ හැක්කේ ඒ ප්‍රමාද කිරීම කරන ගමන් අනිත් පැත්තෙන් අප්‍රමාදීව අපි ශාසනයෙන් ගන්න තියෙන ප්‍රයෝජනය ගන්නවා කියන කාරණේ විතරයි කරන්න තියෙන්නේ එහෙන් එහා කරන්න දෙයක් නැහැ මොකද මම භික්ෂුවක් හැටියට ප්‍රසිද්ධියම ප්‍රකාශ කළොත් වගා කිරීම සුසු නැහැ කියලා මම දන්නවා මට හෙරීවත් මාරැල්ලා කොට නැහැ කියලා තේන්න ඒක කාගේවත් වැරදක් නෙමෙයි ඒකත් මම සංසාරේ කළා වූ අකුසල සංස්කාරයක් තේන්න ඉතින් එවැනි මේ සංස්කාර මත දෝලණය වෙන ලෝකයක මහත්ය අපිට තියෙන්නේ ධර්ම විනය මෙයයි කියලා ලෝකෙට කියා දීම පමණක් තේන්න ඉතින් අපි කියලා දෙද්දී ගිහි ජනතාව ඒක කොයි ආකාරයෙන් තේරුම් ගත්තත් අපිට අදාළ නැහැ මොකද ඒක තේරුම් ගන්නේ ගිහි ජනතාවගේ සංස්කාර මතයි කියන කාරණයයි ධර්මානුකූලව අපි දකින්නේ නැහැ. ගිහි ජනතාව තුල වැඩෙන සංස්කාර මිච්ඡා ආර්ය අෂ්ටාංගික මාර්ගයට අදාළව නම් වැඩිපුර වැඩෙන්නේ අපි කොච්චර කිව්වත් ගිහි සමාජයක අහන්නේ පැවිදි සමාජය අහන්නේ. ඒකට අපිට තියෙන එක ධර්මයක් ඇටියෙ දැකලා ඇලීම් ගැටීම් වලින් නෑ. ධර්මයේ උපේක්ෂාව තුල අනේ සියලු සංස්කාරයෝ අනිත්‍යයි. බුදුරජාණන් වහන්සේ පැනෙවුවා වූ මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනය කොණ්ණංජ මහෝත්තමයන් වහන්සේගෙන් පනවලා මුළු ලෝකෙම පුණ්‍ය කෙතක් බවට පත් කරපු මේ සම්මා සම්බුද්ධ ශාසනය සංඝ සමාජය දෙවියන් මිනිසෙයින් බ්‍රහ්මයින් වන්දනා කරන තැනට ගෙනාවු මේ සංඝ සමාජය ලෝකේ ශ්‍රේෂ්ඨ පුද්ගලයන් අට දෙනාගෙන් කෙනෙක් ඉන්න තැනක් බවට පත් කරපු මේ ශ්‍රේෂ්ඨ සංඝ සමාජය රස්සාවල් කරලා අනුන්ට යටත් ප්‍රසර කියලා වවාගෙන කාලා ගොවි පොළවල් හදාගෙන කාලා හම්බ කරගෙන කාලා දෙවියන් බ්‍රහ්මයින් මිනිස්සෙන්ගේ ප්‍රසාදය හීන කර ගන්නා වූ පුණ්‍ය කෙත කියන කාරණේ නිසලු කෙතක් බවට පත් කර ගන්න යන්නා වූ අර ලෝකේ ශ්‍රේෂ්ඨ පුද්ගලයන් අට දෙනාගෙන් එක්කෙනෙක් කියන තැන පෘථග්ජන භාවයට මැද ගන්නා වූ ගමනක් තමයි අපිට යන්න සිද්ධ වෙන්නේ.